ප්‍රසන්න දෙයක් නෑ. ඇත්තටම අපි ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මේ රටේ ආණ්ඩුව සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය අපි මාස දෙකක් තිස්සේ මේ අරගලය කරනවා. මේ අරගල එකක්වත් අපි උමනාවෙන් කරන්නේ නෙවෙයි. අලුතෙන් මොකුත් අපි ඉල්ලන්නේ නෑ. රණුකේ කඳු වාර්තාව 2006 ඉඳන් තිබුණු විෂමතාවයේ 2018 ඉවර කරන්න යෝජනාවක් දුන්නා. ආණ්ඩුව ඉතාම අත්නෝමතික විදියට ඒක කුණු මුල්ල ගැහුවා ඒක හැංගුවා ඒක නැති කරා. අද වෙනකොට 5000ක් දෙනවා ආණ්ඩුව 5000ක් දෙන වෙලාවේ මේ සෞඛ්‍ය නීතිඥයන්ගේ විෂමතාවය ඉවත් කරන්න තිබ්බා. හැබැයි ආණ්ඩුව වැඩ කරන්නේ න්‍යාය පත්‍රයකට නෙවෙයි, වැඩ පිළිවෙලකට නෙවෙයි, දර්ශනයකට නෙවෙයි. ඒ නිසා දවසින් දවස මේ රටේ මිනිස්සුන්ට විශාල ප්‍රශ්න ඇති වෙනවා වගේම අපිට පාරට බයිනවා වගේ ඇර වෙන දෙයක් ඉතුරු වෙලා නැහැ. අපි පළාත් පට්ටමෙන් මේ පාරට බැලලා අද දකුණු පළාත විතරයි එළියට බැලලා තියෙන්නේ. අපිට තිබ්බ අද දවසේ පොරටා ලංකාව මේ විදිහට එළියට බස්සන්න ලංකාවේ මිනිස්සු අපහසුතාවය පත්තර ක්‍රියාමාර්ගයක් ගන්න. නමුත් අපිට වගකීමක් තියෙන ඉස්හාරුවට අපි කියනවා අපි ඒක කරන්නේ නැහැ. මොකද කබලෙන් නිපටක් වැටලා ඉන්න මිනිස්සු තව දැනකට වටන්න බෑ. හැබැයි ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න. මේ එක ප්‍රශ්නයක් යනවත් කතා කරන්න අද වෙනකන් සෞඛ්‍ය ලේකම් බැරිලා තියෙනවා, ඇමතිට බැරිලා තියෙනවා, බැසිල් රාජපක්ෂට බැරිලා තියෙනවා, ජනාධිපතිට බැරිලා තියෙනවා. මේගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලන්ගේ ජීවිතාවේ කට්ටියක් එක්ක විතරයි. අපි පාරට දැක්ක නෙවෙයි, අපිව පාරට දැක්කුවා. මේ සටන පටන් ගත්තා විතරයි. අපිට දීපු යාත්‍රා කන්න වර්ධනය කරන යන්න දෙන්න එපා. එහෙම ගියොත් අපි ආපහු එන්නේ මොන සටන දෙපත් මොන ගැටලු දෙපත් ජනතාවත් එක්ක එකතු වෙලා ප්‍රශ්නේ විසඳ ගැනීමට හිටපු රටේම අනිද්දා මුළු රටේම මේ අරගලය කරනවා.